මොකදද සයින් වුණාද කියලා ආයෙ බලා ගන්න පුළුවන්. අබයි මේ යටතේ ඔබ කැමති නම් ඔබ පිළිබඳව යම් කිසි පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම්. රජය හිතුවක්කාර ලෙස අද මේ රටේ දැවීම පවතින මහජන විරෝධී පන්යෝදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විශ්වකෙන්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් අපි දකින්නේ ලංකා ඉතිහාසයේ අපි මූලජන ඉතාමත්ම අන්ධකාර භයානක කාලයක ආරම්භයක් වශයෙන් අපි තවදුරටත් මේ බලය රඳවා ගැනීම සඳහා 20 වැනි සංශෝධනයක් ගැන පුරල්නවාද එහෙම නැත්නම් ලංකාවේ සීලම ජන කොටස එක්කම වෙලා මේ මහා ව්‍යාසණයෙන් මේ රටේ ජනතාව මුදා ගන්න යම් කිසි පියවරක් ගන්න ක්‍රියා කරනවාද කියන මතය තමයි අද අපිට මූලදෙන්න තියෙන්නේ. අවාසනාවක් අපි දකිනවා එහෙම සිටිවිල්ලක් රජයට තාමත් ඇති වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ සීලම මන්ත්‍රීතුමාලගේ ඉදීමක් තියෙනවා. කරුණාකරලා පපුවට අත තියලා මේකට ඡන්දය දෙන්න ඉස්සර හිතලා බලන්න මේ දෙන ඡන්දයෙන් මේ රටේ අනාගතයට නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදයේ යම් දවසක අහිමි වෙයිද කියලා. එහෙම වුණොත් එයාට ශාප වෙයි. එයාටත් වාකියන් වෙයි. අපිට තාම පැහැදිලි 20 වැනි සංශෝධනය ගෙනාවයි කියලා රට ඉදිරියට යන්නේ රට නිශ්චිත මූල්‍ය බංකොලොත් භාවයක් ඉදිරියේ තියෙන්නේ. ඒ බංකොලොත් භාවයට එරෙහිව රකියා අහිමිවීම නිසා, වැටුප් අහිමිවීම නිසා, ඒ වගේම ජීවන තත්ත්වයන් අහිමිවීම නිසා නැගී සිටින ජනතාව පාගා දැමීමට අවශ්‍ය බලය තමයි මේ ඉල්ලන්නේ. ඒ නිසා ව්‍යවස්ථාදායකයා, විධායකයා, ඒ වගේම අධිකරණය තම තනි පුද්ගලයෙක්ගේ සතු කරගෙන විශේෂයෙන් මැතිවරණ ක්‍රියාවලියත් ඒකට එකතු කරගත්තම මේ රට නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගකට ගමන් කරනවා කියන එක මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලංකාවේ පසුගිය දශක 3-4ක ඉතිහාසය ගැන හොඳින් දන්න ලේවැකුණු ඉතිහාසය ගැන හොඳින් දන්න අප සියලු දෙනාටම පැහැදිලි. අද වෙනකොට සැප්තැම්බර් 15 වෙනිදාට අනිවාර්යයෙන්ම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රටේ ආර්ථික දත්ත ලබා දිය යුතුයි. ඒක නවත්තලා දිනන බලෙන් ඒ ආර්ථික දත්ත ලබා දීම ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකා ආර්ථිකයේ අඩුව තරමේ මේ දෙවැනි කාර්තුවේ ඍණ 20කින් අඩපණ වෙලා තිබෙන බව බොහොම පැහැදිලිව මම ප්‍රකාශ කරනවා. දැන් මම මේ විශේෂ සංශෝධනය කරන්නේ මෙතෙක් මේ රටේ ජනතාව ජයග්‍රහණය කරපු සියලුම දේවල් නැවත අකුලලා නැවත පාලකයෙකු සහ රාජ්‍යයට බාර දී. 20 වෙනි සංශෝධනයේ ගොඩ ජයග්‍රහණය කරලා මේ රටේ සිංහල බෞද්ධ බලවේගවලට හොඳ පණිවිඩයක් දෙනවා. අපිට ඕන නම් අපි ඕනම දේ විදිහකට ඒ ප්‍රතිපත්ති කඩලා සිංහල බෞද්ධකම පැත්තකට දියලා අපි ඉදිරි වැඩ ටිකක් කරනවා කියන්නේ. මම හිතන්නේ මේකෙන් හොඳ සංඥාවක් දීලා තියෙන ජන සමාජය. විශ්ව දේන්නට මේ තරම් කුඩුරු විදිහට තමන්ගේ ප්‍රතිපත්ති කඩාගෙන මේ රටට කරන ඕනෑම මජර වැඩක් කරලා විශේෂ සංශෝධනය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කරනවා නම් ඒ ලබා ගත්තා වූ ජයග්‍රහණය මේ වගේ සියලු ප්‍රතිපත්ති කඩලා ගේන ජයග්‍රහණය ඒ ජයග්‍රහණයෙන් පසු ඔවුන් ප්‍රතිපත්ති කොච්චර ප්‍රමාණයක් කඩයිද ඒක ක්‍රියාත්මක කරන්නට අපේ TPA තමිල ප්‍රදේශ සංධානයේ මන්ත්‍රී ආයතනයක් තුල කවුරුත් ආණ්ඩුවට විශේෂ සංශෝධන ඡන්දය දෙන්නේ නැහැ. කවුරු හරි පක්ෂනායකයෙක් අපේ මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ඡන්දෙ දෙන්න කියාරා එහෙම යන්න ඕන. අපේ ඉන්න බෑ මෙතන. චලල් කියලා තියෙනවා. අපි කියන්නේ විශේෂ සංශෝධනය අකුල ගන්න කියලා පමණක් නෙවෙයි. කියන්නේ අපි කියනවා ගේන්න අර ප්‍රස්තාවක්. එහෙම කියනකොට මේ විශේෂ සංශෝධනයේ ඔබලා පෙන්වලා තියෙන මේ කරුණු දානම සංශෝධනය තියෙන දේවල් වැඩි දියුණු කරන්න ඕන වැඩි දියුණු කරමු අපි. මේ ගමන් කරලා. ඒ වගේම රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න කිසිම ලබා දෙන්න ඕන. දෙමළ වීම නිසා මුස්ලිම් නිසා මේ රටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒ වගේම මම කියනවා සිගරට් නිසා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි මේ ජාතික ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ ප්‍රශ්නය විසඳුමත් ඒ සාකච්ඡාවත් සංවාදයක් මේ අලුත් අවස්ථාවේ ගමන තුල ඇතුළු වෙන්න ඕනේ. හොඳ බලයි. இந்த 20வது அரசியலாய்வு திருத்தம் என்பது நாட்டை பின்னோக்கி கொண்டு போகிற ஜனநாயக விரோத ஒரு செயற்பாடு. இது நாங்கள் எல்லாருமே அறிந்தது. இதை கொண்டு வருகிற அரசாங்கமும் இதை நன்றாகவே அறிந்திருக்கிறது. ஆனாலும் ஒரு அடக்குமுறை ஆட்சியை நிகழ்த்துவதற்காக தங்களுடைய கைகளிலே முழுமையான அரசியல் பலத்தையும் வைத்திருப்பதற்காக செய்யப்படுகிற ஒரு செயற்பாடு. இப்பொழுது திரும்பவும் பழைய நிலைக்கு நாட்டை ஒரு இருண்ட யுகத்துக்கு கொண்டு போவதற்கான முயற்சி நடைபெறுகிறது. இதை நாட்டு மக்கள் நாங்கள் அனைவரும் ஒன்று சேர்ந்து දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.